බලපත් ග්‍රාස්තුව 2022 නොවැම්බර් මස 17 වන දින සිට වැඩිවීමට ලක් වුණා. එහිදී එක් දින සේවාව යටතේ අපි 15,000ක කලින් තිබිච්ච ගාස්තුව මේ වන විට 20,000ක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සේවය යටතේ 3,500ක් වුණු ගාස්තුව රුපියල් 5,000ක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඇත්තටම දැනටමත් ක්‍රියාත්මකයි. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන නැති වූ ගමන් බලපත්‍රයක් සඳහා පාස්පෝර්ට් එක නැති වුණාම රජයට දඩ මුදලක් ගෙවීමට අවශ්‍ය වෙනවා. ඒ නැති වූ දඩ මුදල් ප්‍රමාණයත් වැඩි කරලා තියෙනවා. ඒක කලින් තිබුණේ 11,500ක මුදලක් තමයි තිබුණේ. දැන් ඒක කැටගරි දෙකක් යටතේ වෙනස් කරලා අයකිරීමක් සිද්ධ කරනවා. ගමන් බලපත්‍රය ලබාගෙන අවුරුද්දක් ඇතුළත කාලය තුළ ගමන් බලපත්‍රය නැති වුණොත් රුපියල් 20,000ක මුදලක් ගෙවීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම ගමන් බලපත්‍රය ලබාගෙන අවුරුද්දකට පසුව ඒක නැති වුණොත් රුපියල් 15,000ක දඩ මුදලක් වශයෙන් එම ගාස්තු සංශෝධනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අනෙකුත් දැන් විදේශවල ජීවත් වන ජනතාව ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ගෙවිය යුතු මුදලත් සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. කලින් 23,200ක් පමණ වූ මුදල, ඒ කියන්නේ විදේශයක ජීවත් වන කෙනෙක් ශ්‍රී ලංකාවේදී ගමන් බලපත්‍ර අයදුම් පත්‍ර බාර දීමේදී 23,200ක් වූ මුදල දැන් රුපියල් 40,000ක් වශයෙන්ුත්, ඒ වගේම නැති වූ ගමන් බලපත්‍රයක් සඳහා රුපියල් 50,000ක් වූ මුදල රුපියල් 70,000ක් වශයෙන්ුත් වැඩිවීමට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අපි විශේෂම ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගමන් බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලියේදී ඉදිරියේදී අපි ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මම විශේෂයෙන් මෙතනින් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම 2023 මුල් කාර්තුවේ ජනවාරි මාසයේ පමණ සිට අපි බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් සබ්මිෂන්, ඒ කියන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගමන් බලපත්‍ර අයදුම් පත්‍රය ලබා ගැනීමට. එතකොට අයදුම්කරුවෙකුට පුළුවන් තමන්ගේ නිවසේ සිටම ගමන් බලපත්‍ර අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීමට. එතකොට ඒ පුද්ගලයාට ඔහුගේ දෙපාර්තමේන්තුවට පැමිණීමට අවශ්‍ය වන්නේ ඔහුගේ ඇඟිලි සලකුණු ලබා දීම සඳහා. ඉතින් ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තවත් කාර්යාල 50ක් විශේෂයෙන්ම ඇඟිලි සලකුණු ලබා දීම සඳහා ෆ්‍රන්ට් ඔෆිස් ප්‍රධාන ඉදිරි කාර්යාල 50ක් ස්ථාපිත කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් තෝරාගෙන තියෙනවා. ඒ කටයුතු අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ මුල ජනවාරි මාසයේ ආරම්භ කිරීම සඳහා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු අපි මේ වන විට සංවිධානය කරලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තත් ඒ වගේම ජනතාව පැත්තෙන් ගත්තත් විශේෂ වෙනස්කමක් බවට පත් වෙනවා. එහිදී දැනට මම හිතන්නේ ඔබ දැකලා ඇති අපේ දෙපාර්තමේන්තුවේ විශාල මම හිතන්නේ තදබදයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ නව ක්‍රමවේදය හරහා මෙම තදබදය අවම කර ගැනීමට.